නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් පසුගියදා චීනයේ නිකුත් වී තිබූ අද්දින වාර්තාවක සඳහන් වූ කාරණාවක් ගැන විශාල අවධානයක් යොමු වී තිබිනි. එයින් කියුනේ එක්තරා පුජ්‍යලයෙකුට පිටපිට තුන් වරක්ම මෙම වෛරසය ආසාදනය වීමක් පරීක්ෂණ වලින් හෙළි වී ඇති බවයි. මේ අතර දෙවතාව බැගින් වෛරසය ආසාදනය වූ ආකාරයක් පෙන්눔 කළ පුජ්‍යලයින් විශාල සංඛ්‍යාවක් ගැන පසුගිය දිනවල දකුණු කොරියාවෙන්ද වාර්තා වී තිබිනි. 160කට ආසන්න පිරිසකට මෙම ආකාරයෙන් දෙවතාව බැගින් වෛරසය ආසාදනය වී ඇති බැව් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මේ මේ වෙන විට සෞඛ්‍ය අංශ තුල මෙන්ම ඖෂධ නිෂ්පාදකයින් තුලද යම් ගැටලුවක් නිර්මාණය කර ඇති ආකාරයක් දැකිය හැකි වේ. එක්වරක් වෛරසයක් ආසාදනය වූ විට ශරීරය තුල එරෙහිව ප්‍රතිදේහ නිපදවෙන නිසා කලක් යනතුරු නැවත ආසාදනය වීමක් සිදුවන්නේ නැත. ඇතැම් වෛරස සම්බන්ධයෙන් මේ ජීවිත කාලයටම බලපාන ප්‍රතිශක්තියක් ලබා දෙයි. නමුත් නව කොරෝනා වෛරසය පිටපිටම වාගේ නැවත ආසාදනය වීමේ හැකියාවක් තිබෙනවාද යන්න සම්බන්ධයෙන් දැන් බොහෝ විශේෂඥයන්ගේ අවධානය යොමු වී ඇති ආකාරයක් දැකිය හැකි වේ. කොහොමටත් මෙම කොරෝනා වෛරසය සැලකෙන්නේ තවමත් මුළුමනින්ම තේරුම් ගැනීමට අපහසු වී ඇති වෛරසයක් වශයෙනි. එය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇති බවක් පෙනී යාමද මෙම ප්‍රහේලිකාව තවත් සංකීර්ණ කර තිබේ. වෛරසය නැවත නැවත ආසාදනය වීමට හැකියාවක් ඇතනම් එයට එරෙහිව එන්නතක් නිපදවා ගැනීමද වඩාත් අභියෝගාත්මක වනු ඇති බව මේ පිළිබඳ විශේෂඥයින්ගේ අදහසයි.